ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ශ්‍රාමිකයන් සඳහා දුම්රිය ප්‍රවේශපත්‍ර ගැනීමේදී මීට පෙර තිබුණු ක්‍රමවේදය තමයි ග්‍රාම නිලධාරී ළඟට ඒ වගේම ප්‍රාදේශීය ලේකම් ළඟට ගිහිල්ලා තමයි මේ අවස්ථාව ලබා ගත්තේ. දැන් අද හඳුන්වලා දීපු නව ක්‍රමයත් එක්ක මෙතනට කෙලින්ම ඇවිල්ලා තමන්ගේ හැඳුනුම්පත් ඉදිරිපත් කිරීමෙන් එය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. විශ්‍රාමික ප්‍රජාව මේ රට විශාල සේවයක් කර මේ රට වෙනුවෙන් කටයුතු කර ඒ ජනතාව වෙනුවෙන් තමයි මේ සේවය ලබා දෙන්නේ. අතිගරු ජනාධිපතිතුමා පොරොන්දු ආකාරයට විශ්‍රාමිකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල එක් අදියරක් විදිහට මේ කටයුත්ත ක්‍රියාත්මක වෙනවා. අපි ඉදිරියේදීත් දුම්රිය සේවය ශක්තිමත් කිරීම සඳහා පියවර රාශියක් ගන්න අතරේ ඒ අතරෙම සේවාමන් ලබා දෙන්නත් අපි පසුබට වෙන්නේ නැහැ. සියලු ප්‍රජාවන් වෙත හොඳ ප්‍රවාහන සේවයක් ලබා දීම සඳහා අවශ්‍ය පියවර අපි ගන්නවා. දුම්රිය සේවය ශක්තිමත් කිරීම සඳහා අපේ පැත්තෙන් අපි අලුත් වැඩපිළිවෙළ රාශියක් ආරම්භ කරලා තිබෙනවා. ඉදිරියේදී පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ සඳහා නව දුම්රිය මාර්ග ඉදිකිරීම සිද්ධ වෙනවා. ඒ වගේම අලුතෙන් දුම්රිය මැදිරි එක්කිරීම සිදු වෙනවා. අඩු ආදායම්ලාභීන්ට රජයේ සේවකයන්ට පමණක් සීමා වෙමින් තිබුණු දුම්රිය මැදි ආදායම් ලබන අයටත් දුම්රියේ ගමනාන්තය දක්වා ගමන් කිරීමටත් ඒ වගේම කාර්වලින් සේවාවට ආපු අයට දුම්රියෙන් සේවාවට එන අවස්ථාව ලබා දීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට දුම්රිය සේවයේ තම ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල මේ දිනවල අපි කඩිනමින් අරගෙන යනවා. අනාගතයේදී ඔබට දකින්නට ලැබේ මේ වාහන තදබදයට අපි ගේන විසඳුම පාරවල් පාලං ඉදි කිරීමට එහා ගිහිල්ලා පොදු ප්‍රවාහනය ශක්තිමත් කරලා හොඳ දුම්රිය සේවයක් ඒ වගේම හොඳ තත්ත්වයේ බස් රථ සේවයක් අපි අඛණ්ඩව ලබා දෙනවා. ඒ ලබා දීමත් එක්ක කොළඹ නගරයේ තිබෙන ඒ වගේම අනිත් නගරවල තිබෙන තදබදය ආම් වෙනවා. වගේම දිනපතා බිලියන ගණනින් නාස්ති වෙන ඉන්ධන ප්‍රමාණය අපිට ඉතුරු කරගන්නත් ඒ තුළින් හැකියාවක් ලැබෙනවා. Breaking.lk.